බ්‍රීකා මාරපන කියපු කතාවට නැවතත් සමාව ගත්තු එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. පසුගියදා දියත උයනේ විරෝධතාවක් අතරතුර මාධ්‍ය කණ්ඩායමක් අමතා ටෙලි නිලි දුලීකා මාරපන පිළිතුරු සපයමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කී දෙයක් ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය එක්වරම කියා සිටියේ ජොන්ස්ටන් හිතන් ඉන්නේ අපි හැමෝම අතුල වගේ අය කියලා යනුවෙන් පවසා සිටියා. ඇය ඊට වැඩි විස්තරයක් කළේ නැහැ. ජොන්ස්ටන් හිතාගෙන ඉන්නේ ලංකාවෙම ඉන්න අතුලලා කියලා. කොහොම හරි දුලීකාගේ මෙම කියමනේ අපි හැමෝම අතුරුලා යන කියමනෙන් නොකියා කියුනේ තමන්ගේ ගෑණිව උස්සන් ගියත් කරබා සිටින මිනිසිකු ගැනයි ඉඟි කෙරෙනවා. කොහොම හරි මෙම සිදුවීමෙන් පසු කාවින්දයා අධිකාරි විසින් පළ කර තිබූ පෝස්ට් එකකට සමිතා මුදුන්කොටුව මහත්මිය කමෙන්ට් එකක් දමා තිබුණා. ඇගේ පවුල සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය පිළිබඳව ඇදාපු කමෙන්ට් එකේ උපුටා ගැනීමයි මේ. මගේ දුවට, මගේ පුතාට, මගේ පවුලට ආදරය කරන ඔයාලට ගොඩාක් පිං. ඒ වගේම අපේ ජීවිත කතාව දන්නේ නැති මගේ පවුල සතුටින් ඉන්නවා දකින්න බැරි කිසිම දෙයක් දන්නේ නැතුව අපේ පවුලට එක එක දේවල් පුදුම වෛරයකින් කියන අයට මේ ආත්මෙදි නෙමෙයි කිසිම ආත්මික සැනසීමක් නොලැබේවා. අදටත් අපිව හරියට ආශ්‍රය නොකර ඇස් දෙකට දැකලවත් නැතුව ඊරිසියාව හිතේ තියාගෙන පුදුම වෛරයකින් කතා කරන අයට මේ ආත්මෙදි සැනසීමක් නැහැ කියලා දන්නවා. මගේ පවුලට හදවතින් ආදරය කරන සියලු දෙනාටම සැනසීම සදාකල් ලැබේවා. සමිතා මුදුන්කොටුවගේ සටහනේ උපුටා ගැනීම අවසන්. කෙසේ වෙතත් අතුල අධිකාරිගේ නම ඈඳා ගනිමින් දුලීකා සිදු කළ ප්‍රකාශය ගැන පසුව ඇය Facebook සටහනක් ඔස්සේ සිත රිදුනානම් සමා වෙන්නැයි පැහැදිලි කරනවා. මේ දුලීකාගේ ඊම සටහනේ උපුටා ගැනීමයි. මාගේ ආදරණීයන් කිසිවෙකුගේ සිත රිදවීමට හෝ අපහාස කිරීමට ඌමනාවක් නැත. යමෙකුගේ සිත රිදුනා නම් සමා වෙන්න. නමුත් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මා එකහෙලා විරුද්ධයි. මන්ද ඔහු සිතා සිටිනවා නම් මේ ජනතා අරගලය මර්ධනය කිරීමට ආයුධවලින් ඔහුට කියන්නට ඇත්තේ ඔහුත් මේ රටේ සිරගත කළ යුතු තවත් එක් දූෂිත අමන වංචාකාරී දේශපාලඥයෙක් කියාය. ඉතිහාසයේ පටන් මැර බලයෙන් ජනතාව සමග ගනුදෙනු කිරීම ඔහුට පුරුද්දක් ඇති බව රටම දනිමු. සතස හොරකම් වංචාවන් අපි හොඳින් දනිමු. කුරුණෑගල රිසර්වේෂන් ඉඩම් වලට වගකීම වුන්ද අපි දනිමු. කුරුණෑගලට නොගිහින් තවමත් කොළඹ සිටි හොටෙල් නතර වී සිටින්නේද ඒ නිසාය. නිවෙන්නට ආසන්න ඌකල පහන් දැල්ල වේගෙන් නටන්නාසේ වියරුවෙන් දඟලන කැණිහුලුන් අපි උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිමු. බලයට තණ්හාවෙන් කෑදරකමින් නිධානයට අරක්ගත් කුම්භාණ්ඩයන් මෙන් තවමත් මෙය අත් නොහැර සිටින්නේ මෙහි වරප්‍රසාද වරදාන කෙසේ ඇද්දයි උපකල්පනය කරන්නටවත් අපට නොහැක. මේ රට ගොඩගන්න කොටින්ගෙන් ගත් රත්තරන් හා ආයුධ විකුණු මුදල් ප්‍රමාණවත්ය. ඊවා අල්ලනකොට කීවේ රටේ සංවර්ධනයට යොදනවා කියාය. නමුත් අවසානයේ රට ආගාධින් ආගාධයට යනතුරු දේශපාලුවෝ හාල් ගැරුවෝය. නාසය ළඟට වතුර එනතෙක් අපි බලා සිටියෙමු. සමාවෙන්න අපහාස කිරීමක් නැත. අතුලලා යන්නෙන් අදහස් කරේ මේ සමස්ත සමාජයම ජුනීගේ පාදන කතාව හෝ තර්ජන ඉවසන සමාජයක් නොවන බව. ඔහු සමාජය මර්ධනය කරන්නට හෝ ජනතා අර්ගලයට පහර දෙනවා යයි කීම සම්බන්ධව මා කළ ප්‍රකාශයක්. ඔහු හිතනවා නම් මේ සමස්ත සමාජය ඔහුගේ
හිනිහිලිකම් ඉවසනා කියා එය විහිළුවක් අර්ථය නිවැරදිව තේරුම් ගන්නට හැකිනම් ඉතා යහපත් දුලිකාගේ සටහනේ උපුටා ගැනීම අවසන් හොඳයි ඉතින් දුලිකාගේ වාචාලකමට මේ වෙනත් පාර්ශවයක් ඈදෑ ගනිමින් සිදු කළ ප්‍රකාශය ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි. ආ ජොන්ස්ටන් හිතාගෙන ඉන්නේ මේ ලංකාවේ ඉන්න අතුලලා කියලා.